අයිබෝන් යාලුවනේ ඔයගොල්ලෝ මේක තුලින් ටෙක්නොෆිලා YouTube channel එකත් එක්ක. ඉතින් අද කතා කරන්න යන්නේ WhatsApp එක හරහා TV series films වගේ ලොකු ලොකු files ඔයාලාගේ යාළුවන්ට යවන්න පුළුවන් විදිහේ ලේසිම ක්‍රමයක් ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට like එකක් දාන්න, share පාරක් දාන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් පල්ලෙහාට ඉන්න රතුපාට subscribe button එක වල subscribe කරන්න. අපි නම් තවත් කතා නොකර යමු අද වීඩියෝ එකට. හරි ඉතින් මම යනවා මගේ gallery එකට. ඉතින් ඔයාලට පේනවා මේ වීඩියෝ එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ වීඩියෝ එක තෝරගන්නවා. ඉතින් මේ වීඩියෝ එක මම ඉස්සරහම ඩීටේල්ස් වලට ගිහිල්ලා පෙන්නන්නම් මේ කොච්චර ලොකුද කියලා. ඉතින් ඔයාලට පේනවා මේ වීඩියෝ එක GB 6කට කිට්ටු වෙන ලොකු ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේ වගේ ලොකු ෆයිල් එකක් යවන්නේ කොහොමද කියලා තමයි මම අද කරලා පෙන්නන්න යන්නේ. ඉතින් මම මෙන්න මෙතන යනවා send කියන එකට. ඉතින් මේකේ WhatsApp වලට යනවා. ඉතින් මේකේ WhatsApp වලට ගිහිල්ලා මම යාළුවෙක් තෝරගන්නවා. ඉතින් මම මෙන්න මේක මේ විදිහට දැම්මම ඔයාලට සාමාන්‍ය විදිහට බලා ගන්න පුළුවන් මේක කැරකෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක ලොකු වැඩි ඉඳා මම යවන වීඩියෝ එක ලොකු ඉඳා මේ කැරකෙන එක පොඩ්ඩක් වැඩි. ඒ හින්දා මම මේ කොටස skip කරගන්නවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වීඩියෝ එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ GB 6ක ෆයිල් එකෙන් MB 17 යවන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට පේනවා ඒකෙන්ම මේ විදිහට යවන්න බෑ කියලා. ඉතින් මම තව විදියක් කියලා දෙන්නම් මේක මේ ප්‍රමාණය එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් විදිය. ඒ කියන්නේ MB 17 වැඩිපුර MB ප්‍රමාණයකින් යවන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් මම මේක මෙතනින් ක්ලෝස් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා මෙතන මැසේජ් කියන එකට යහපැත්තේ තියෙනවා පොඩි ටික් එකක්. මේක ගිහලා ડોකියුමන්ට් වලට යන්න. මේ ડોකියුමන්ට් වලින් ඔයාලට යවන්න ඕන ෆයිල් එක තෝරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදියට තෝරගන්නවා. ඊට පස්සේ මම මෙතන send කියන එක ඔබනවා. ඉතින් මේකෙත් කලින් වගේමයි මේ ෆයිල් එක ගොඩක් ලොකු වැඩි හින්දා ටිකක් වෙලා යනවා. ඉතින් මම මේ ලෝඩ් වෙන වෙලාව පොඩ්ඩක් skip කරගන්නවා. ඔයාලට පේනවා ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා උඩරිම MB 100 යවන්න පුළුවන් කියලා. ඉතින් ඒත් එකම කියනවා මේ ෆයිල් එක ඊට වැඩිය ලොකුයි ඒ හින්දා යවන්න බෑ කියලා. ඉතින් අපි දැන් බලමු මේ වගේ ලොකු ෆයිල් MB 100ටත් වැඩිය ලොකු ඕනම ෆයිල් එකක් යවන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතනින් ඕකේ දීලා බැක් වෙනවා. ඉතින් මම යනවා ආයෙ මගේ ගැලරියට. ඉතින් ගැලරිය මම ආයෙ send කියන එක ක්ලික් කරනවා. ඔයාලට මේ පල්ලෙහා තියෙන ලිස්ට් එක පල්ලෙහාට ඇද්දොත් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා Google Drive කියලා එකක්. මෙන්න මේ drive කියන එක ක්ලික් කරගන්න. ඉතින් මේක ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහින් මේ ෆයිල් එක සේව් දෙන්න පුළුවන්. ඉතින් මම මේ වෙනකොට වෙන ෆයිල් එකක් සේව් කරලා තියෙන හින්දා මේක සේව් කරන්න යන්නේ නැහැ. මම මෙතන cancel කරගන්නවා. ඔයාලට යවන්න ඕන ෆයිල් එක මේ විදිහට select කරලා සේව් දෙන්න. ඉතින් මම සේව් දුන්නට පස්සේ back වෙනවා. ඉතින් මම මේක ඊට පස්සේ මගේ drive application එක හොයා ගන්නවා. ඉතින් ඔයාලට මේ විදිහට හොයා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම කලින්ම කිව්වා වගේ වෙන application එකක් download කර වෙන ෆයිල් එකක් download කරලා තිනවා ඒක යවනවා කියලා. ඉතින් මෙන්න මෙතන උඩින්ම තියෙනවා ඒ ෆයිල් එක. ඉතින් මම මෙතන 33 ක්ලික් කරනවා. ඔයාලට පුළුවන් මෙතන තියෙන options වලින් copy link කියන එක දෙන්න. ඉතින් මේ link එක copy කරගෙන ගිහිල්ලා ඔයාලට යවන්න ඕනේ යාළුවට send කරන්න. මෙන්න මේ විදිහට. එතකොට එයාට ඕනලාට දැක්ක වෙලාවට එයාට පුළුවන් මේ link එක click කරලා ලේසියෙන්ම ඒ ෆයිල් එක හෝ නැත්නම් ඒ film TV series ඕනම ලොකු ෆයිල් එකක් ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඒ වගේම වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාන්න, subscribe කරලා එකතු වෙන්න. මේ වගේ තවත් වීඩියෝ ඉස්සරහටත් ගේන්නම්.